තිස්සකින් ප්‍රශ්න බලමු මෙතන අහන පුතේ වල දීලා තිනවා න්‍යෂ්ටික කීපයක බදන ශක්තියින් ලබා දීලා තිනවා හරි පහත වගුවෙන් පෙන්වන්න කරනවලු ඔයාලගෙන් අහනවා මෙහින් වඩාත්ම ස්ටයින් න්‍යෂ්ටි අතරම පුතේ මේක සම්පූර්ණයෙන්ම තියරි ප්‍රශ්නයක් හරි ඔයාලට මතකයි නම් අපි ඉගෙන ගන්න 11 වෙනි පාඩමේදී හරි 11 වෙනි පාඩමේදී අපි ඉගෙන ගන්න විකිරණය කියන කොටසේදී අපි ඉගෙන ගන්න මෙන්න මේ න්‍යෂ්ටි වල ස්ථායිතාව හොයන කොටස හරි එතනදී ඔයාලට මතකයි නම් අතන අපි මෙතනදී ප්‍රස්ථාරයක් පවා ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා මේ ස්ටයින් න්‍යෂ්ටිං වල එතකොට අපි කොහොමද මේ ස්ටයින් න්‍යෂ්ටිය හොයන්නේ සහ අතරම ස්ටයින් න්‍යෂ්ටි අපිට හොයන්න නම් අපිට අවශ්‍ය වෙනවා න්‍යූක්ලියෝනයක බදන ශක්තිය න්‍යූක්ලියෝනයක බදන ශක්තිය අපි එතකොට මෙතන උනත් බලන්න අවශ්‍ය වෙන්නේ න්‍යූක්ලියෝනයක බදන ශක්තිය උපරිම වෙන්නේ මොන න්‍යෂ්ටියේද ඒ න්‍යෂ්ටිය තමයි වඩා ස්ටයින් න්‍යෂ්ටිය අපි දන්නවා විශ්වයේ ඔයාලට බැලුවා නම් ඒ ප්‍රස්ථාරයේ ඉහළින්ම පිහිටින්නේ හරි න්‍යූක්ලියෝනයක බදන ශක්තිය උපරිම වෙන්නේ නිකල් න්‍යෂ්ටියට හරි අපි සලකන්නේ විශ්වයේ වඩා ස්ටයින් න්‍යෂ්ටිය වශයෙන් නිකල් න්‍යෂ්ටිය එතකොට ඔයාලට මේක මතකයි නම් හෙලිම ඔයාලට උත්තරේ ගන්න පුළුවන් හතරවෙනි එක කියලා නමුත් කවුරු හරි ළමෙක්ට ඇත්තටම මේක ගොඩක් හිතන්න දෙයක් හරි හිතලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලට තියෙන්නේ අමතකයි නම් අනිවාර්යෙන් මේක හරි ඔයාලට නියුක්ලියෝනයක බදන ශක්තිය උපරිම වෙන න්‍යෂ්ටිය තමයි වඩා ස්ථායි න්‍යෂ්ටිය කියන එක අමතක වුණා නම් හරි ඇත්තටම ඔයාලට මේක ගැටලුව විසඳන්න බෑ හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ අපි දන්නවා නියුක්ලියෝන සංඛ්‍යාව කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව සහ න්‍යූට්‍රෝන සංඛ්‍යාව එකතුව ඒතුළු ඔයාලට මෙතනදී බෙදන්න තියෙන ඇත්තටම ස්කන්ධ ක්‍රමාංක වලින් මෙතනදී හරි ස්ථායි න්‍යෂ්ටිය දීලා තියෙන නිසා හරි ඔයාලට කෙලින්ම එහෙනම් පුළුවන් මේ එක් එක් න්‍යෂ්ටි සඳහා හීලියම් නියෝන් කැල්සියම් හරි නිකල් යුරේනියම් කියන මේ න්‍යෂ්ටි පහ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ හරි ඒ න්‍යූක්ලියෝනයක න්‍යූක්ලියෝන සංඛ්‍යාවෙන් බෙදලා ඔයාලට න්‍යූක්ලියෝනයක බදන ශක්තිය උපරිම වෙන න්‍යෂ්ටිය තමයි හොයාගන්න තියෙන්නේ එතකොට අපි 31 වෙනි ප්‍රශ්නේදී අපි එක් එක් න්‍යෂ්ටි සඳහා හරි ඉස්ලාම් එක් එක් න්‍යෂ්ටි සඳහා අපිට පුළුවන් ඉස්ලාම් වලට දීලා තිබ්බ හීලියම් න්‍යෂ්ටිය හීලියම් න්‍යෂ්ටියේ න්‍යූක්ලියෝනයක බදන ශක්තිය ඔයාලට දීලා තිනවා හරි ඔයාලට පුළුවන් වෙන වෙනම ගණනය කරගන්න 28.3යි හරි මේ විදියට හරි ගණනය කරගන්න ඔයාලා 28.3යි බෙදෙන්නවා අපි දන්නවා මෙයාගේ හරි න්‍යූක්ලියෝන සංඛ්‍යාව 4යි හරි මෙවා බෙදන්න ඌර වලට මෙතන එනවා 7ක් කියලා හරි එතකොට අපිට පුළුවන් ඊළඟට හරි ඊළඟ එකේ අපිට අවිලා තියෙනවා නියෝන් න්‍යෂ්ටිය සඳහා හරි නියෝන් සඳහා අපිට පුළුවන් ඉක්මන් කළ මේටි වෙන්ඩල් කරගන්න හරි නියෝන් වල අපිට දීලා තිබුණේ 160.6යි හරි ඒක බෙදන්න වෙනවා නියෝන් වල න්‍යූක්ලියෝන සංඛ්‍යාව 20ක් වෙනවා හරි බලන්න මේකේ ඔයාලට සුළු කරාට පස්සේ මෙතන එනවා ආසන්න වශයෙන් හරි 8.1යි හරි එතකොට අපිට ඊළඟට පුළුවන් යන්න ඔයාලට කැල්සියම් න්‍යෂ්ටිය සඳහා හරි කැල්සියම් න්‍යෂ්ටිය සඳහා ඔයාලට දීලා තියෙන න්‍යූක්ලියෝනයක බදන ශක්තිය හරි 342.1යි ඔයාලා මේක බෙදන්න න්‍යූක්ලියෝන සංඛ්‍යාවෙන් ඒ කියන්නේ 40න් හරි එතකොට මෙතන සුළු කරලා බලන්න ඔයාලට මෙතනදී එන්න ඕන හරි මම ඔයාලට පුළුවන් හරි ලඝු ගණක පොත භාවිතා කරලා මේවා සුළු කිරීම කරගන්න ඔන්න මම කැල්ලකින් සුළු කරගෙන තිබුණාට ඔයාලට පුළුවන් කෙලින්ම පුතේ ඔන්න අනිවාර්යෙන් ඔයාලා පුරුදු වෙන්න හරි ලඝු ගණක පොත් පාවිච්චි කරන්න මොකද දැන් මේ වෙලාවේ ලඝු ගණක ඔයාලට හරි සුළු කිරීම පිළිබඳව හොඳට ඔයාලා මේක කරගෙන තිබුණොත් ඔයාලට පහසුවෙන් එක්සෑම් එකට ගිහිල්ලා ලඝු ගණක පොත් සුළු කරන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට හරි කැල්කියුලේටර් භාවිතා කරන්න දෙන්නේ නැති නිසා මේවා ලඝු ගණක වලින් සුළු කරන විදිය හරි හොඳට ප්‍රැක්ටිස් කරා යන්න එතකොට ගොඩාක් ලේසි හරි එතකොට ඔයාලට මෙතනින් පුළුවන් 342.1 බෙදුනට පස්සේ ආසන්න වශයෙන් මෙතන ඉනවා 8.6යි හරි ඊට පස්සේ අපිට ඊළඟට දීලා තියෙනවා න්‍යෂ්ටි මම මේ විදිහට න්‍යෂ්ටික ඉඩක් ඇඳ ගන්නම් හරි ඊළඟට න්‍යෂ්ටි දීලා තින්නේ නිකල් න්‍යෂ්ටිය අතරම අපිට මෙයාට තමයි උපරිමගේ වෙන්නේ මොකද හේතුව අපිට මේක ආතරේ ළමෙක්ට පාඩම් කරගෙන තිබුණා නම් නැත්නම් දැක හරි වාල්ට අර ටීචර්ස් ගයිඩ් එක බලලා තිබුණා නම් හරි මේක අතරම මේ පාඩම කරද්දිත් ඔයාලට දෙනවා හරි තියරි නෝට් එක ඇති හරි එතකොට මෙතනදී අපිට 60න් බෙදෙනවා හරි මෙතනදී ඔයාලට එනවා 8.8 කියලා හරි 8.8 කියලා බලන්න ඔයාලට මෙතන හරියටම සුදු කිරීම කරන්න ඕනේ නිකල් සහ කැල්සියම් වල නියුක්ලියෝනික බදන ශක්තිය ඉතා ආසන්නයි හරි එතකොට කැල්සියම් කියලා කියන්නේ හරි නිකල් වලට පසු වඩා ස්ථයි න්‍යෂ්ටියක් හරි ඊට පස්සේ අපිට අවසාන වශයෙන් යුරේනියම් වල ලැබෙනවා හරි යුරේනියම් වල හරි යුරේනියම් වල ඔයාලා දන්නවා දීලා තිනවා 1000 කීයක් කියලාද මෙතන හරි 1802යි හරි 1802යි ඒ නිසා අපිට පුළුවන් 1802 බෙදීම යුරේනියම් වල හරි නියුක්ලියෝන සංඛ්‍යාව වෙන්නේ 228 හරි ඔයාලට මෙතන බෙදුවම එනවා 7.6ක් කියලා හරි ඒක ඔයාලට පේනවා මෙතනදී නියුක්ලියෝනක බදන ශක්තිය උපරි වෙන්නේ නිකල් හරි ඒක ඔයාලට මතකෙන් උනත් ගහන්න පුළුවන් මේ අදාළ කොටසේ නැත්නම් ඒක ඔයාලට මතකේ තිබ්බනම් වඩා ස්ථායි න්‍යෂ්ටි විශ්වයේ වඩා ස්ථායි න්‍යෂ්ටි එතකොට අපිට න්‍යෂ්ටි සම්බන්ධව හරි ස්ථායි න්‍යෂ්ටි සොයීමේදී අපි හැම වෙලේම මතක තියාගන්න නියුක්ලියෝනක බදන ශක්තියට තමයි අපි බලන්නේ වැඩිම ස්ථායි න්‍යෂ්ටි වෙන්නේ නියුක්ලියෝනක බදන ශක්තිය උපරිම වෙන න්‍යෂ්ටිය හරි එතකොට අපිට පිළිතුර හතර ලැබෙනවා අපි 32 වෙනි ප්‍රශ්නේ බලමු. ඔයාලගේ 32 වෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා තියෙනවා. එක එකයි අතර මේක තුළු දුෂ්ටාවිතාව ප්‍රශ්නයක්. ඔයාලට දැක ගමන් තේරෙන්න ඕනේ මේක දුෂ්ටාවිතාවේදී අපි ගෝලාකාර වස්තු ස්ටොක් නියමයේ ආශ්‍රිත ප්‍රශ්නයක්. මෙතනදී කියනවා
එකේකේ අර ආරු බැකින් වුණ ස්කන්ධය එම් බැකින් වුණ සරසම ලෝහ හතක් ලෝහ ගෝල හතක් එතරම් ගෝලයක් තියලා තින්නේ අපි දන්නවා ස්නෝ කියමේ ආදේශ කරන්න අනිවාර්යෙන් අපි ඒ අදාළ වස්තු ගෝලාකාර වස්තුවක් තියෙති හරි අපි ගෝලයක් සඳහා තමයි හරි ඇත්තරම අපි ස්ටොක් නියමයේ භාවිත කරන්නේ ඒකට කියනවා ඒ වගේ ගෝල හතක් ස්කන්ධයේ 20m හා අරේ 3r කුහර ගෝලාකාර භාජනයක් තුලා උලා අවුරා ඇත ඒ කියන්නේ මෙතනදි මුළු ස්කන්ධය වෙනවා මෙයාගෙන් හතක් ආරම්භයේදී මුළු ස්කන්ධය වෙනවා අර සර්වසම m ස්කන්ධය බැගින් වූ හතක් ඊට පස්සේ ඒකට 7m ට එකතු වෙන්න උන 20m 27m වෙනවා ඒකට කියනවා මේ භාජනය නිසල ගැඹුර හරි නිසල ගැඹුරු මුහුදක ජල පෘෂ්ඨයේ සිට නිසලතාවයෙන් අතරිනවලු මුදු පතුල දක්වා ගමන් කරන අතරතුර හරි මෙයාගේ ඒ අතරින යම් වෙලාවකට පස්සේ ආන්ත ප්‍රවේගය අපි දන්නා ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ එකාකාර ප්‍රවේගය හරි ආන්ත ප්‍රවේගයක් ලබා ගන්න අවස්ථාවේදී සම්ප්‍රේක්ෂයක් පවතින්නේ නැහැ හරි සිරසට බල සමතුලිත වෙනවා හරි තොරණ නොපවතින සම්ප්‍රේක්ෂයක් නොපවතින අවස්ථාව එතකොට සිරස් බල සමතුලිත වෙනවා හරි ඒකාකාර ප්‍රවේගයටම කියන හරි දුෂ්ටාවිතාවේදී හරි අඳුන්වන විශේෂණමක් ආන්ත ප්‍රවේගය හරි එතකොට ඉන්පසු ඉරේ V0 ආන්ත ප්‍රවේගයක් ලබාගත් පසු ඒ විවුර්ත කරනවා එය තුල ඇති ලෝහ ගෝල චලිතය නොකොඩවා පවත්වා ගනිමින් භාජනයේ බලපෑමකින් තොරව හරි ඉන්පසු අර ලෝහ ගෝල හත හරි ඉන්පසු නිදහස් වෙනවලු හරි චලිතය නොකොඩවා පවත්වා ගනිමින් ස්වයක්තෝ නැවතත් අර බුදු පතුල දක්වා ගමන් කරනකොට එක් එක් ලෝහ ගෝලයක ප්‍රවේගයේ කාලය සමග වෙනස් වීම හරි බුදු එතකොට ඔයාලට මෙතනදී ගන්න පුළුවන් වැදගත්ම තර්කය තමයි හරි ඔයාලට මේ ප්‍රස්තාර දිහා දැක්ක ගමන් අනිවාර්යෙන් නිශ්චලතාවයේ උදාහරණ නිසා හැම ප්‍රස්තාරයක්ම නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා තියෙන්න ඕන නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා තියෙන්න ඕන එතකොට ඔයාලට මෙතනදී හරි ඔයාලට පේනවා හතරවෙනි හරි ප්‍රස්තාරය නම් මෙතනදී නිශ්චලතාවයට වඩා ඒක ටිකක් ඉහළින් තමයි පටන් ගන්න තියෙන්නේ එතකොට අපිට හතරවෙනි ප්‍රස්තාරය කෙලින්ම අයින් කරගන්න පුළුවන් ඒ වගේම මේක කියනවා ආරම්භයේදී නිශ්චලතාවයෙන් උදාහර හරි යම් වෙලාවකට පස්සේ කියන්නේ අර ආරම්භයේ 27m විච්ච සම්පූර්ණ ස්කන්ධය P0 ආන්ත ප්‍රවේගයක් ලබා ගත්තට පස්සේ තමයි ඉන්පසු මුක්ක් වෙන්නේද ඔයාලට මේක ගොඩක් කුරුකුරුදු ප්‍රස්තාර හැඩයක් මොකද මීට කලින් අවුරුදු වල විශේෂයෙන් ওই වැහි බිඳුවක හරි විශාල වැහි බිඳුවක් පහළට වැටීමේදී වැහි බිඳු කිහිපයක් දක්වා කැඩෙන අවස්ථාවකටත් ඔයාලට මීට කලින් ප්‍රශ්නයක් අහලා තිබුණා එතකොට මේක ගොඩක් කුරුකුරුදු ඔයාලට මේකෙදී ප්‍රශ්න තියෙනවා ඔයාලා දන්නවා මේක හැඩය අනිවාර්යෙන් වෙන්න ඕනේ 1 2 3 කියන වගේ එකක් නමුත් ඔයාලට මෙතන ප්‍රශ්න තියෙන්නේ හරි අර වැහි හරි මෙතන මේ එක එක් ගෝල නිදහස් වූ පසු අප ප්‍රවේගය දැනගැනීම අවශ්‍යයි නමුත් සම්පූර්ණ ස්කන්ධයේම V0 ආන්ත ප්‍රවේගයක් ලබා ගන්නවා කියලා ගානෙම කියලා දෙන නිසා ඔයාලට අනිවාර්යෙන්ම ආරම්භයේ සිට V0 ආන්ත ප්‍රවේගය දක්වා ගමන් කරන අවස්ථා තියෙන 1 2 3 කියන ප්‍රස්තාරවල විතරයි හරි එතකොට ඔයාලට පහසා හතර අයින් කරන්න පුළුවන් නිකම්ම ඊන් පසු අපිට මෙතන හොයාගන්න අවශ්‍ය වෙන්නේ හරි ඒ එක් එක් හරි ගෝල නිදහස් වූ පසු ඒ එක් එක් ගෝලයකට හිමු වෙන ආන්ත ප්‍රවේගය හරි එතකොට ඔයාලා මේ ආන්ත ප්‍රවේගය හොයද්දී මම දන්නවා ඔයාලා සාමාන්‍යයෙන් අපි හරි මෙතනදී ඔයාලට සමීකරණ ලිවීම හරි මොකද මේක බහුවර්ණ ගැටලුවක් නිසා ඔයාලට මෙතනදී අනිවාර්යෙන් ඔයාලා මේ ආන්ත ප්‍රවේග සමීකරණේ ගෝලයක් සඳහා වූ ආන්ත ප්‍රවේග සමීකරණේ මතක තබා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා ඔයාලට මතකයි නම් හරි මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලට උත්සාහ කරන්න මොකද මේක සම්මත සමීකරණයක් නොවුණත් ඔයාලට මේ බහුවර්ණ ගැටලුවක් කරද්දී ගොඩාක් වෙලාවට මෙන්න මේක අපිට කෙලිම භාවිතා කරන්න පුළුවන් අපි සමතුලිත අවස්ථාවේදී අපි හිතමු ගෝලේ ගමන් කරන්නේ පහළට කියලා හරි ඉහළ සිට පල්ලෙහාට ගමන් කරන අවස්ථාවේදී හරි අපි දන්නවා මෙයාගේ ගෝලාකාර වස්තුවක් මත හරි ස්ටොක් සමීකරණයට අනුව හිමි වෙන බලය දුෂ්ටාවි බලය F නම් දන්නවා 6F(i) μr v කියලා හරි මෙතනදී ගෝලයේ අරය r නම් μr v කියලා ගන්න පුළුවන් ඒ වගේම තමයි තරලය මගින් ඉහළට හිමි වෙන උඩුකුරු තෙරපුම අපි ලියන්න පුළුවන් තරලයේ ඝනත්වය මම ගන්නම් මෙතන අපි ගමු තරලයේ ඝනත්වය සිග්මා කියලා හරි එතකොට සිග්මා g වශයෙන් අපිට ගන්න පුළුවන් එතකොට අපිට මෙයාගේ ස්කන්ධය මම mg කියලා ගත්තොත් ඔයාලට පුළුවන් මේකදී අපි ආන්ත ප්‍රවේගයක් ලැබෙන අවස්ථාවේදී සම්ප්‍රේක්ත බල නොපවතින සිරස් සමතුලිතව පවතින නිසා අපිට කෙලින්ම මෙතන භාවිත කරන්න පුළුවන් සිරස් සමතුලිතතාවයෙන් හරි 6i5 νr v ධන b b sigma g සමානයි mg කියලා හරි ඊට පස්සේ ඔයාලා මෙතනදී මේක තමයි එතකොට ආන්ත ප්‍රවේගය ඇත්තටම අපිට මෙයා v note කියලා ගන්න පුළුවන් හරි ඉන්න අනුතුරු ඔයාලට මේක සුළු කරගන්න මේක ගොඩක් වෙලාවට මතක තියාගන්න ඕන ඔයාලට හොඳයි හරි අපිට දන්නවා ගෝලයක හරි පරිමාව අපිට ලැබෙන්නේ 3 4 5 මෙයාගේ අරය අපි r වල ඝණය සිග්මා g ඒ වගේම තමයි මෙයාගේ ගෝලයේ ස්කන්ධය අපි දන්නවා එතනත් v ρ මම මෙයාගේ ගෝලයේ ඝනත්වය මම ගන්නම් ρ කියලා හරි එතකොට අපිට මෙතනත් අර විදිහටමයි 3 4 pi r වල ඝණය වැඩි කිරීම ρ g හරි එතකොට ඔයාලට මේක සමීකරණේ සුළු කරගන්න එතකොට ඔයාලට මතකයි නම් හරි ගොඩක් ළමයිට මේ සමීකරණේ මතකයි හැබැයි මතක නැති කෙනෙක් ඉන්නවනම් ගොඩක් වෙලාවට මේක හරි අපිට මේක රචනා ප්‍රශ්නයකදී කෙලින්ම ආදේශ කරන්න බෑ මොකද සම්මත සමීකරණයක් නොවන නිසා ඒකට අපි ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍යයි නමුත් අපිට බහුවර්ණයකදී කෙලින්ම අපිට භාවිත කරන්න පුළුවන් ආන්ත ප්‍රවේග සමීකරණ අපිට ලැබෙනවා V0 සමානයි 2R G බෙදීම 9 ηට හරි දුස්රාවිතා සංගුණකය හරි 9 ηට වාරයක් අපිට මෙතනදී ගෝලයේ පහළට ගමන් කරනවා කියන එකේ තේරුම ගන්නවා ඕනෝ වස්තුවක් අපි
හරි පතුලට ගමන් කරන්නේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය වැඩි වුණාම එහෙනම් ප්‍රෝටීන සිග්මා කියලා අපිට පහසුවෙන් ලියා ගන්න පුළුවන්. හරි මේක පල්ලහැට ගමන් කරන වස්තුවක් සඳහා යම් වෙලාවකදී අපි මේ ගෝලයේ ඉහළට ගමන් කරනවා නම් මොකක් වෙනවද? මෙතනදී ඝනත්වය දෙක මාරු වෙන්න ඕන. ඉහළට ගමන් කරනවා නම් මෙතන එන්නේ v නෝට් සමානයි 2rg බෙදීම 9යි නීටා. හරි මෙතන සිග්මා රින ප්‍රෝ වෙනවා. හරි මොකද ඉහළට ගමන් කරනවා නම් අපි දන්නවා ද්‍රවයේ ඝනත්වය වැඩි වස්තුවේ ඝනත්වයට වඩා. හරි එතකොට මේක අපිට අවශ්‍ය වෙන්නේ දැන් අපිට මෙතනදී පළවෙනි සමීකරණය. දැන් ඔයාලට තියෙන්නේ ආරම්භක සහ අවසාන අවස්ථා දෙක සඳහා සමීකරණ දාන්න. හරි ඔයාලට පුළුවන් එතකොට මම මේ සමීකරණය අපි එහෙනම් පළවෙනි සමීකරණය ඇසුරේ ලියා ගන්න පුළුවන්. එතකොට අපිට ආරම්භක වස්තුවේ ඝනත්වය අපිට හොයාගන්න නම් අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි එතකොට අපිට පුළුවන් ආරම්භයේ ස්කන්ධය අපි දන්නවා 27m වෙනවා. මොකද ආරම්භක ස්කන්ධය දීලා තිනවා ලොකු විශාල ගෝලයේ 20m. ඒ වගේම කුඩා ස්කන්ධ හතක් පවතින නිසා හරි මෙතනදී 27m වෙනවා. හරි බෙදීම v. අපි මෙතනදී ඇත්තම 3න් 4යි 5 ඔයාලට දීලා තිනවා මෙතන array කීයක් කියලාද? හරි ඔයාලට පෙන්නලා තිනවා මෙතන array 3r කියලා. හරි ඇත්තම ඔය 3න් 4යි 5 කියනවා අපිට මේ මේ කොටස ඇත්තම නියත නිසා අපිට අවශ්‍ය වෙන්නේම නැහැ. නමුත් අපි මෙතන දැනට ලියාගමු. මම ඕක මොකද හේතුව මේවා කැපිලා යනවා. ඒ නිසා අපිට මේක බහුවර්ණ ගැටලුවක් නිසා අපිට කැපෙන දේවල් ඇත්තම අවශ්‍ය වෙන්නේ නැති නිසා මම මේ 3න් 4 කියන එක මේවා ලේසියෙන් මතක තියාගන්න ක්‍රම. හරි මේක බහුවර්ණ ගැටලුවක්. ඒ නිසා අපිට පුළුවන් 27m බෙදීම මොකද අපි අවස්ථා දෙකකට දාන නිසා මේ 3න් 4යි 5 කියන නියත ඒවා අපිට හරි සුළු වෙලා යනවා. හරි මෙතන අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් 3 වරක් 4 කියලා කියන්නේ නැවතත් මෙතන 27යි r වල ධනය. හරි වාට 24 27 කැපෙනවා. එතකොට ආරම්භයේ හරි අපිට පුළුවන් හරි විශාල ගෝලයේ ඝනත්වය විදිහට අපිට ලැබෙනවා මෙතනදී m බෙදීම r වල ඝනය කියලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි අවස්ථාවට. එතකොට මම පළවෙනි අවස්ථාවට සමීකරණය දානවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී ලැබෙන ආන්ත ප්‍රවේගයේ v නෝට්. හරි මෙතනදී කෙලින්ම 2යි. හරි r වෙනුවට අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ 3i r වල ඝනය g. එතරම් g කියන්නේ නියතයක් අවශ්‍ය නැහැ. අපි දැනට ලියාගමු 9i නීටා වාරයක්. ඔන්න මෙතන අපිට ඝනත්වය ලැබුණා m බෙදීම r වල ඝනය ඍණ. හරි එතකොට අපි දන්නවා මෙතන සිග්මා කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය. මෙතනදී ද්‍රවයේ ඝනත්වය නියත නිසා අවස්ථා දෙකේදී මම මෙතන සිග්මා කියලාම දාන්නම්. ඕක ඇත්තරම කැපෙනවා. හරි එතකොට සිග්මා කියලා දාන්නම් මම මෙයාව 1 කියලා ගන්න. හරි අපි ඊළඟ අවස්ථාවේදී ගෝල නිදහස් වූ පසු අපි දන්නේ ආන්ත ප්‍රවේගය 1 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ගෝල නිදහස් පසු ආන්ත ප්‍රවේගය මම v' කියලා ගන්නම්. හරි v' කියලා ගන්නම්. එයාලගේ array වල දන්නවා r වල 1 1 1 හරි ස්කන්ධයෙන් විච්ච ගෝලයක array හරි r වෙනවා. එතකොට r වල වර්ගයේ g බෙදීම 9යි නේද? දැන් මෙතනදී ඔයාලට ඝනත්වය හොයාගන්න අවශ්‍යයි. අපි දන්නවා දැන් එතනදී එක ස්කන්ධයක ඔයාලට දීලා තියෙනවා එක ස්කන්ධයක හරි එක එක ගෝලයක කුඩා ගෝලක ස්කන්ධයෙන් array r නිසා අපි දන්නවා එනං m බෙදීම අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් m බෙදීම r වල වර්ගය. හරි m බෙදීම r වල වර්ගය. මොකද m බෙදීම 3යි 4 3න් 4යි 5 r වල වර්ගය. අපි 3න් 4 අයින් කරගත්තේ මොකද මේ කැපෙන නිසා. ඔන්න ඔයාලට ලියා ගන්න පුළුවන් හරි ඍණ සිග්මා. එතරම් ඔයාලට දැන් මෙතනදී පේනවා හරි මේ සමීකරණ දෙකේ මේ පද දෙක සමානයි. හරි අපිට අවශ්‍ය වෙන v' 1 ඒ නිසා මම දෙක බෙදීම එක සමීකරණයට ගියාම අපිට v' බෙදීම v නෝට් ආවම ඔයාලට පේනවා මේ සමීකරණ දෙක කැපෙනවා 2i g 9i නීට අගෙන් හැම දෙයක්ම කැපෙනවා. හරි එතකොට අපිට ලැබෙනවා කොහොමද? හරි අපිට ලැබෙනවා ඔයාලට පේනවා මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම මම අය ලියන්නම් එහෙම. හරි මෙතනදී r වල වර්ගය මේ 2i නීට මොකුත් ලියන්න අවශ්‍ය නැහැ. හරි මෙතනදී ඔයාලට ලැබෙනවා 3i හරි 3i r වල ඝනය කියලා කියන්නේ 9i r වල ඝනය. හරි එතකොට ඔයාලට පුළුවන් දැන් මේක අපි සුළු කරගත්තොත් හරි අපිට අවශ්‍ය වෙන්නේ v' හරි එතකොට v' අපිට ලැබෙනවා v' සමානයි v නෝට් වාරයක් ආරම්භක ආන්ත ප්‍රවේගයේ බෙදීම 9 කියලා. හරි එතකොට ඔයාලට තේරෙනවා එහෙනම් එක් එක් ගෝල නිදහස් වූ පසු ආන්ත ප්‍රවේගය v නෝට් බෙදීම 9 දක්වා අඩු වෙලා තියෙනෝනි. ඒ විචලනයේ දක්වන එකම ප්‍රස්ථාරය වෙන්නේ පළවෙනි ප්‍රස්ථාරය විතරයි. එතකොට ඔයාලට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් පළවෙනි ප්‍රස්ථාරය. එතකොට තේරුම් ගන්න ඔයාලට මේක හදන්න පහසුම ක්‍රමය තමයි ඇත්තරම. හරි ඔය ගෝලයේ සමතුලිතතාවය සලකලා මේ සුළු කිරීම කරනවට වඩා ඔයාලා බහුවර්ණ ගැටලුවක් යම් වෙලාවකදී සුළු කිරීමේදී මෙන්න මේ සමීකරණය මතක තබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. හරි එතකොට ඔයාලට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් තර්ක කරලා ඔයාලා මේ හැඩ ගොඩක් කට්ටියට පුරුදු හැඩ. මොකද මේවා ඊට කලින් අවුරුදු වලත් ඔයාලගෙන් හාර තිනවා. නමුත් මේකේ අපිට ප්‍රවේග අතර සම්බන්ධය අපිට ලබා ගැනීමට අවශ්‍යයි ගාන හරියටම සෑදීමට. හරි එහෙනම් අපිට පිළිතුරු එක වශයෙන් ලැබුණා. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔයාලගේ ඊළඟ 33 වෙනි ප්‍රශ්නයක දැක්කම ඔයාලට පේනවා මේක ජාන්ත්‍ර විද්‍යාවේ තරල ගති විද්‍යාව ආශ්‍රිත බර්න්ලි සමීකරණය නැත්නම් බර්න්ලි අපි ප්‍රමේය ඉගෙන ගන්න කොටස යටතේ අපිට ඒ ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්නයක්. හරි මෙතනදී ඔයාලට තරල පිළිබඳව අහලා තියෙන්නේ ගලායක තරල පිළිබඳව. හරි විශ්වාවී නොවන අසම්පීඩිත තරලයක්. අපි දන්න අසම්පීඩිත තරලයක් කියපු ගමන් හරි අපි දන්නවා පීඩනයක් වදලා පරිමාව වෙනසක් කරන්න බෑ. පීඩනයක් වදලා පරිමාව වෙනසක් කරන්න බැරි නම් පරිමාව සංසිඳිකව වෙනවා.
හරි එතකොට තරලයක අනාකූල ප්‍රවාහයක් වලට දීලා තිනවා ප්‍රවාහ නලය හරි වලට පෙන්නලා තිනවා ටියුබ් එක හරි ඊට පස්සේ එවැනි නලයක් තුලින් තරල ප්‍රවාහයේදී වලකින් අහන්නේ සත්‍ය නොවන ප්‍රකාශය ඇත්තනම් අපි තරල පිළිබඳව මූලිකම સિદ્ધාන්ත ඇත්තනම් මේකෙදී වලට સિદ્ધාන්ත මතකයේ තබා ගත යුතුමයි හරි අපි දන්නවා අනාකූල ප්‍රවාහයක ලක්ෂණ කියලා වෙනම අපි තියරි පන්ති වල නැත්තම් ඔයාලා ඉගෙනගෙන තිනවා ඔයාලගේ නෝට්ස් වල තිනවා මේවා හරි ඒ නිසා ඔයාලට මේක පාස්වර්ඩ් ලබා ගන්න පුළුවන් ඔයාලට තියරි මතකයි නම් අපි දන්නවා පළවෙනි ප්‍රකාශය වලගේ කියනවා p ලක්ෂයක ඇතුළත වෙන සියලුම අංශු තලයේ තුලදී එකම පතේක ගමන් කරයි මේක අනාකූල ප්‍රවාහයක් කියලා දීලා තියෙන නිසා අපි දන්නවා අනාකූල රේඛා සිවිට එකත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ හරි එතකොට ඒවා හරි ඡේදනය නොවී ඒකාකාර හරි එකම ආකාරයකට ගමන් කරනවා අනාකූල රේඛා හරි ඒ නිසා අනිවාර්යෙන් එකම පතේක ගමන් කරනවා කියන එක හරි දෙවෙනි ප්‍රකාශයේදී ඔයාලට කියනවා නලයේ තුලදී දී ඇති ලක්ෂයක ප්‍රවාහ ප්‍රවේගයේ කාලය සමග වෙනස් විය හැකි ඔයාලා දන්නවා මේක මූලික සිද්ධාන්තයක් මේක වැරදි හරි මොකද අපි දන්නවා සලකුණු ලබන අංශුවක අපි සලකුණු ලබන පොයින්ට් එකක් සලකුවම ඒ ඕනම අංශුවක් එම අනාකූල රේඛාව තුලින් ගමන් කරන්නේ එම ලක්ෂයෙන් ගමන් කරන්නේ එකම ප්‍රවේගයෙන් කාලය සමග වෙනස් වෙන්නේ නැහැ සලකන ලක්ෂයක හරි ඒ නිසා දෙවෙනි ප්‍රකාශය නම් මේක සත්‍ය වෙන්නේ නැහැ හරි අනිත් ප්‍රකාශ ඔක්කොම එහෙනම් බලන්න දී ඇති අනාකූල රේඛාවක් තුන්වෙනි එකේ දිගේ ගමන් කරන අංශු වලට ප්‍රවාහ නලයේ තුල වෙනස් ලක්ෂ්‍ය ඔව් වෙනස් ලක්ෂ්‍ය වලදී වෙනස් ප්‍රවේගය දෙන්න පුළුවන් නමුත් සලකන එක ලක්ෂයක් ගත්තාට පස්සේ එකම ප්‍රවේගය තියෙනවා ඒක හරි හතරවෙනි ප්‍රකාශය ගත්තම අනාකූල රේඛාවට ඕනෑම ලක්ෂයකට අඳිනලා ස්පර්ශකයේ ඔස්සේ හරියටමාරි ස්පර්ශකයේ ඔස්සේ තමයි අපි යම් වෙලාවකදී අනාකූල රේඛාවක් සලකුවම ඒ අනාකූල රේඛාවේ යම් ලක්ෂයකදී අපිට ඒ හරි ඒ ප්‍රවාහයේ දිශාව ලබා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මේ විදිහට අනාකූල රේඛාවක් ඇන්දොත් මට අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ ලක්ෂයේදී ස්පර්ශ ප්‍රවේග නැත්තම් මෙයාගේ ප්‍රවාහයේ ප්‍රවේගය හොයාගන්න මම මේ හරි මේ රේඛාවට මම ස්පර්ශකයක් ගහලා ඔන්න මේ ස්පර්ශකේ ගහුවට පස්සේ මෙන්න මේ ස්පර්ශකේ හිමි වෙන දිශාව තමයි මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ සලකන අනාකූල රේ හරි සෝරි මේ සලකන ලබන ලක්ෂයේ ඒ ප්‍රවාහයේ ප්‍රවේගය අපි ලබා ගන්න. ඊට පස්සේ ඊළඟට පස්වෙනි ප්‍රකාශය කියනවා ප්‍රවාහ නලයේ තුල පවතින තරලයේ ස්කන්ධය සෑමිටම හරි ස්කන්ධය සෑමිටම නියතයක්. මොකද අපි දන්නවා අපි අසම්පීඩ තරලයක් කියලා දීලා තියෙන නිසා අසම්පීඩ තරලය කියලා කියන්නේ පීඩනයක් යොදලා පරිමාව වෙනසක් කරන්න බෑ. පරිමාව වෙනසක් වෙන්නේ නැත්නම් ඝනත්වයේ නියතයි පරිමාව නියතයි අපි දන්නවා එහෙනම් ස්කන්ධය නියත වෙන්න ඕන. හරි ඒ වගේම සම්පීඩ තරලයක් ගත්තොත් මෙතන සම්පීඩ තරලයක් සඳහා වුණද ස්කන්ධ සංසිතිය එහෙම පිළිපදිනවා පදාර්ථ ප්‍රමාණය නියතයි. නමුත් සම්පීඩ තරලයක් කියලා කියන්නේ පීඩනයක් යොදලා පරිමාව වෙනස් වෙන නිසා අපි පරිමා සංසිතිය විතරයි සම්පීඩ තරලයක් සඳහා නියත නොවන්නේ. නමුත් පස්වෙනි ප්‍රකාශයේ සම්පීඩ වේවා අසම්පීඩ වේවා තරල දෙකම සඳහා නියත වෙනවා. ඒ නිසා අපිට මෙතනදී පිළිතුර පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ විදියට මේක සරල තියරි. වලට මේ තියරි කොටස් අනිවාර්යයෙන්ම හරි මූලික සිද්ධාන්ත මතක තබා ගිය යුතුමයි. හරි ඊළඟට වාට 34 වෙනි ප්‍රශ්නෙට යමු අපි. 34 වෙනි ප්‍රශ්නේදී ඔයාලගෙන් අහනවා නිශ්චලතාවයේ සිට ගමන් ආරඹන මොටර රථයක් රෝදයක කෝණික මොටර රථයක කෝණික ත්වරණයේ අල්පා කාලය සමග වෙනස් වීම වලට රූපය පෙන්වලා තිනවා. අැතර මේකත් ඔයාලා හරි මේක ඇවිල්ලා ඔයාලා දන්නවා අපි ඉගෙන ගන්න භ්‍රමණ චලිතය කියන කොටසේදී හරි කෝණික ත්වරණයේ ප්‍රස්තාර සහ මේවා අපි රේඛී චලිතයේ කෝණික චලිතයේ ගත්තට පස්සේ හරි ඒවා එකම විදියට විචරණය වෙන්නේ අනුරූප පද හරි ඒවා අපි හොඳට අධ්‍යයනය කරලා තිනවා යන්ත්‍ර විද්‍යාවේදී ඔයාලා මේවා මතකේ තබා හරි මේවා පහසුවෙන් හරි දැක්ක ගමන් මේවා 30 වෙනි ප්‍රශ්න වලින් එහා තිබුණත් මේවා ඇත්තටම පහසු ප්‍රශ්න හරි කෙලින්ම ඔයාලට කඩු වැඩ කළ අවශ්‍ය නොවන විදිහට නැත්තම් මෙතනදීම අපිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඔයාලට පේනවා ප්‍රස්තාරයට අනුව ආරම්භයේදී ඔයාලට දීලා තියෙන නියත ඇල්ෆා කියලා කියන්නේ ඔයාලට පේනවා නියතයි කාලය සමග එකම අගයක් තියෙන්නේ නේද නියත කෝණික ත්වරණයක් දෙන්නේ නියත කෝණික ත්වරණයක් කියලා කියන්නේ මතක තියාගන්න. අපි දන්නා ප්‍රවේග කාල ප්‍රස්තාර වල අනුක්‍රමණය මගින් තමයි ත්වරණය ලැබෙන්නේ. එතකොට ආපි මෙතන ඔමේගා කා ඒ කියන්නේ කෝණික ප්‍රවේග කාල ප්‍රස්තාර වල අනුක්‍රමණය මගින් තමයි ත්වරණය ලැබෙන්නේ. එහෙනම් නියත කෝණික ත්වරණයක් කියලා කියන්නේ අනිවාර්යෙන් මොකක් වෙනවද ඒකාකාරව වැඩි වෙන හරි කෝණික ප්‍රවේගයක් තිබිය යුතුයි. ඉන් අනතුරුව තව දෙයක් තමයි විශේෂයෙන් මතක තියාගන්න අපේ වේගී චලිතයේදී ත්වරණ කාල ප්‍රස්තාර ගත්තත් හරි භ්‍රමණ චලිතයේ ත්වරණ කාල කෝණික ත්වරණ ප්‍රස්තාර ගත්තත් මතක තියාගන්න අපි ත්වරණ කාල ප්‍රස්තාර වල අපි x දිශාවක් අපි x අක්ෂයෙන් ඉහළ අක්ෂය අපි හැම වෙලාවෙම ලකුණු කරන්නේ ත්වරණ හරි x අක්ෂයෙන් යටපැත්තේ අපි ලකුණු කරන්නේ මන්දන හරි මේව හරි වැදගත්. එතකොට අපිට පේනවා මේක ත්වරණ කාල ප්‍රස්තාර කෝණික ත්වරණ කාල ප්‍රස්තාර කියන දෙකටම පොදු දෙයක්. එහෙනම් ඔයාලට මෙන්න මේ හරි කෝණික ත්වරණ කාල ප්‍රස්තාරයේ මෙන්න මේ ඉහළින් පවතින මෙන්න මේ රේඛා දෙකම අනිවාර්යයෙන් මොකක් වෙනවද මම ඔයාලට පෙන්වන්න මෙන්න මේ දෙකම ත්වරණ හරි ත්වරණ මේක ඇවිල්ලා මන්දන වෙනවා. හරි ඔයාලට පේනවා ඒවා මන්දන අවශ්‍ය. එතකොට අපිට ආරම්භයේදී නියත හරි කෝණික ත්වරණයක් පවතින නිසා ඒ ඒකාකාර කෝණික ප්‍රවේගයක් පැවතිය යුතුයි. මොකද ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනකොට තමයි ත්වරණ ඒකාකාරව පවතින්නේ. හරි එතකොට ඔයාලට ඒ හැඩියෙන් ගත්තට පස්සේ ඔයාලට 1 2 3 හරි 4 කියන ප්‍රස්තාර සියල්ල ගන්න පුළුවන්. නමුත් පස්වෙනි ප්‍රස්තාරය ගන්න බෑ ඒක වැරදි. ඔයාලා තේරුම් ගන්න. මොකද ඒකේ නියත කෝණික ප්‍රවේගයක් වෙන්නලා තියෙනවා. කෝණික ප්‍රවේගයේ නියත විට අපි දන්නවා කෝණික ප්‍රවේගයේ වෙනසක් එන්නේ නැහැ. ඇල්ෆා කියලා කියන්නේ කෝණික ප්‍රවේගයේ වෙනස නැත්නම් එකක කාලයකදී සිදුවන කෝණික ප්‍රවේග වෙනස හරි කෝණික ප්‍රවේගයේ වෙනසක් නැහැ. මේවලට වෙන එකම අගයන් තියෙන්නේ. එතකොට කෝණික ත්වරණය එහෙනම් මෙතන බිඳුවක් එන්න ඕනේ. එහෙම වෙන්න බැරි නිසා වාඩ මෙතන නියත නිසා මේක වෙන්නේ නැහැ කි.
එතකොට 1 2 3 4 කියන ප්‍රස්තාර දෙකේ අපිට ඊළඟට බලන්න අවශ්‍යයි. තේරුම් ගන්න ඊළඟ කොටස මම මේ යටින් පෙන්නලා තියෙන මන්දනයක්. එහෙනම් කෝණික ප්‍රවේගයේ අඩු වෙන සීඝ්‍රතාවය නැත්නම් ඒකාකාරව අඩු වේ යුතුයි. එහෙම හැඩයක් පෙන්නුම් කරන්න ඔයාලට හරි. අතරම පළවෙනි ප්‍රස්තාර හතරේම කෝණික ප්‍රවේගයේ අඩු වෙනවා. නමුත් ඔතන තේරුම් ගන්න මෙතනදී අපිට මෙතන මන්දනයක් කියලා පෙන්නුම් කරලා තියෙන්නේ. හරි. මන්දනයක් පෙන්නුම් කරලා තියෙන ඉන්නනතුරු අපිට කියලා තියෙනවා මොකක් වෙනවද? ශනිකව වෙනස් වෙලා තියෙන මෙතන. ශනිකව ඉන්නනතුරු නැවත ආරම්භක තොරණයට වඩා වැඩි තොරණයක්. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්තාරවල හරි මේ මේකේ නිවැරදි පිළිතුර ගන්න. මෙන්න මේ තර්ක වලට මතක වෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්තාරවල අපි හැමිටම x අක්ෂය සමග සාධන නැත්නම් x අක්ෂය සමග සාධන කෝණය වැඩි වෙන්න නැත්නම් බෑවුම වැඩි වෙන්න අපි මේක දන්න දෙයක්. ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. හරි. ඔයාලා දන්නවා මෙන්න මේකෙදි හරි මම මේක x y කියලා ගත්තොත් y ට වඩා x y අනුක්‍රමණය වැඩි බෑවුම වැඩි වෙන්න ඒවා ඔයාලා මූලික කරුණු වශයෙන් ඉගෙන ගන්නවා. අනුක්‍රමණය වැඩි වෙන්න හරි එතකොට නැත්නම් x අක්ෂයේ හරි ධන දිශාව සමග සාධන කෝණය වැඩි වෙන්න මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න ඕනි මෙතනදී ආරම්භක තොරණයට වඩා පසු තොරණයේ එකාකාර හරි කෝණික තොරණයේ වැඩි නිසා එහෙනම් අපිට ආරම්භක අවස්ථාවේදී ප්‍රස්තාරයේ බෑවුමට වඩා හරි ඊළඟ අවස්ථාවේදී බෑවුම වැඩි යුතු මේක කෙටි ක්‍රම. එතකොට ඔයාලට ඒ හැඩයෙන් ගන්න පුළුවන්. හරි නමුත් මෙතනදී අපිට තර්ක කරන්න පුළුවන් වැඩගත් දේ තමයි ක්ෂණිකව මෙතනදී හරි එකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරලා එන්න අනතුරු මොකක් වෙනවද? මන්දරයෙන් ගමන් කරලා තිනවා ක්ෂණිකව. හරි මන්දරයෙන් ගමන් කරලා නැවත එතකොට මේකදී අපිට හරි කිසිම අවස්ථාවකදී අපිට මෙතනදී ප්‍රවේගයේ කෝණික ප්‍රවේගයේ දිශාව මාරු වුණා කියන එක අපිට හරි මේක ක්ෂණිකව සිදුවෙච්ච චලිතය අවස්ථාවක් හරි කෝණික ternary අවස්ථාවක් නිසා අපිට කිසි වෙලක මෙන්න මේ 1 හරි 4 කියන අඩයන් ගන්න බෑ. මොකද මෙතනදී අපිට කෝණික ප්‍රවේගයේ දිශා මාරු වීම ගැන අපිට සලකන්න බෑ. මොකද මේක ක්ෂණිකව සිදුවන අවස්ථාවක්. අද නිකන් අපිට බස් එකක් යනකොට හරි වාහනයක් දැකලා එකපාරම බ්‍රේක් කරලා ඉන්නනතුරු නැවත තොරණේ වුණා වගේ වැඩක්. හරි එතකොට මේකෙදි ආරම්භය හරවලා ගිය කින කතාව. මොකද මේකෙදි අපි දන්නවා කෝණික ප්‍රවේගය වේවා හරි ප්‍රවේගය වේවා හරි අපි දන්නවා මේවා දෛශික අපි එක් දිශාවක් ධන විදිහට සලකනවා නම් අනිත් දිශාව ඍණ වශයෙන් සලකන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරා කියන එක අපිට මෙතනදී කියන්න බෑ. මොකද මේක ඉතා කෙටි කාලයක් තුළදී සිදුවෙන්නේ. මේ දීලා තියෙන දත්ත වලට අනුව හරි මේක නිකන් අර අපි කිව්වා වගේම වාහනයක් ගමන් කරමින් පවතිලා හරි ක්ෂණිකව මන්දණයකට පත්ව නැවත තොරණයෙන් ගමන් කරන අවස්ථාවක්. හරි එතකොට අපිට මෙතනදී 2 සහ 3 කියන ප්‍රස්තාර දෙක ගත්තාම තේරුම් ගන්න ආරම්භක තොරණයට වඩා ආරාරි පසු තොරණය. හරි මම මේ පෙන්වන පසු තොරණේ වලට පේනවා මම මේ සලකන B කියන පසු තොරණය A ට වඩා වැඩි තොරණයක්. එහෙනම් ආරම්භක තොරණයට වඩා ඊළඟ අවස්ථාවේදී බෑවුම වැඩි විය යුතුයි. හරි ප්‍රස්තාර X අක්ෂය සමග සාධන බෑවුම. හරි එතකොට මෙන්න මේ බෑවුම වැඩිම අවස්ථාව දිලා තියෙන මෙන්න මේකේ 3 වෙනි ප්‍රස්තාරය තමයි නිවැරදිව පෙන්වන්නේ. ඒ නිසා අපිට පහසුවෙන් මෙන්න මේ වගේ ගැටලු හදද්දී මෙන්න මේ විදිහට තර්ක කරන්න පුරුදු වෙන්න අපිට පහසුවෙන් ගන්න පුළුවන්. 3 වෙනි ප්‍රස්තාරය තමයි මෙතන හරි හොඳින් නිරූපණය කරන ප්‍රස්තාරේ වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්තාරය කියලා වලකින් අහන්න එකයි. හරි හොඳටම මේකදී අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රස්තාරය වෙන්නේ 3 වෙනි ප්‍රස්තාරය. ඒ නිසා අපිට හරි මේකේ පිළිතුර 3 වෙන්න ඕන. හරි අපි 35 වෙනි ප්‍රශ්නේ බලමු. 35 වෙනි ප්‍රශ්නේ ඉද වලකින් අහන්නේ රූපය දැක්වෙන පරිදි සැනකෙලියක ඒක කෝණික ප්‍රවේග නැත්නම් කෝණික ගම්මිතා සංසිති ආශ්‍රිත ප්‍රශ්නයක්. හරි R හරි අර R තිරස් මෙඩිගෝ රවුමක ඔයාලට දීලා තියෙන x සමානයි ඍණ R සිට. හරි මේක අපිට මෙතරම හරි ප්‍රස්තාරික නිරූපණයක් දීලා තිනවා. හරි ඍණාරී ළමයෙක් සිටිනවලු x හරි xy යන මෙරිගෝ රාමයේ සවිකර ඇති කණ්ඩායම් පද්ධතියක්ලු y අක්ෂය මෙරිගෝ හරි රාමයේ භ්‍රමණාක්ෂය ඔස්සේ පිටනවලු ඝර්ෂණයෙන් තොරයිලු. මෙතනදී එහෙනම් අපිට මේ බාහිර ව්‍යාවර්තන මෙති බව පෙන්ලා තියෙන කෝණික ගම්මිතා සංසිතිය නියත බව පෙන්වන්න. හරි ඒ බව අපිට අඟවන්න. හරි එතකොට මේ අවස්ථාවේදී කියනවා බෑරුම් සහිත මෝටරයක් මත මෙරිගෝ රාමයේ ඊ අක්ෂය වටා ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වීමේ පවතින අතරතුර මෝටරේ එලව මෝටරේ රහිතව නිදහසේ භ්‍රමණය වීමට අවස්ථාව ලැබෙනවලු. ඉන්නනතුර ඒ කියන්නේ නියත කෝණික ප්‍රවේගයක් ලැබුණාට පස්සේ ඉන්නනතුර ඔමේගා නෝට් නියතව අපි භ්‍රමණය වෙනවයි කියලා කියන්නේ. ඉන්න පස්සේ කියනවා මෙතන ළමයා මෙරිගෝ රාමයේ විස්කම්බේ x ධන සමානයි ධන r ස්ථානයේ දක්වා x ඍණ දිශාව විසිට ගමන් කරනවලු. මෙරිගෝ රාමයේ කෝණික ප්‍රවේගය ළමයාගේ හරි විස්ථාපනය සමග වෙනස් වීම තමයි වලගෙන් අහන්නේ. අපි දන්නවා හරි අපේ කෝණික ගම්මිතා සංසිතියට අනුව කෝණික ගම්මිතා සංසිතියට අනුව අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? කෝණික ගම්මිතාව සංසිතික විය යුතුයි. හරි. එතකොට අපි දන්නවා i omega ගුණිතේ නියතයක් විය යුතුයි. මොකද බාහිර ව්‍යාවර්තන නොමැති නිසා. හරි. අක්ෂයෝසේ හරි කිසිම ඝර්ෂණ ව්‍යාවර්තනමකුත් නොමැති නිසා කෝණික ගම්මිතාව සංසිතික විය යුතුයි. අපි දන්නවා මෙතනදී කෝණික ගම්මිතාව සංසිතික විය යුතුයි. ඒ වගේම තමයි. අපි දන්නවා මෙතනදී අපිට ගන්න පුළුවන් අවස්ථිති ගුණණය. හරි. අවස්ථිති ගුණණය අපිට මෙතනදී ළමයාගේ හරි මුළු මෙතන දීලා තියෙන ඔයාලට මෙරිගෝ රවුම තැටියක් විදිහට සැලකුවොත් එහෙම. හරි. මෙරිගෝ රවුම තැටියක් විදිහට සැලකුවොත් ඒ වගේම තමයි මේ කෙලවර තැටියේ කෙලවර විස්කම්බයේ හරි පරිධියේ ඉන්න ළමයාගේ ස්කන්ධය හරි R අපිට ගන්න පුළුවන් M කියලා. මෙතනදී ඒක අවශ්‍යම නැහැ. හරි. අපි ගත්තොත් මෙතනදී ළමයාගේ අවශ්‍ය තිබුණේ වෙන්නේ MR වර්ගය.
හරි මෙයා තැටියක් නිසා තැටිය අවශ්‍යති ගෝණු වෙන්නේ දෙකෙන් එකයි MR වර්ගයේ මේක අපිට අවශ්‍යම නැහැ නමුත් මම ඔයාලට මේ තර්ක කරන්න කියා දෙන්නේ එතකොට ආරම්භක අපිට ගන්න පුළුවන් ආරම්භයේ අවශ්‍යති ගෝණුනේ මම I note කියලා ගන්නම් ළමයාගේ ස්කන්ධය මම simple n කියලා ගන්නම් එයා ඉන්නේ අපි දන්නවා I සමානයි sigma MR වර්ගය හරි එතකොට අපි තැටියක් එතකොට ළමයා සඳහා අපිට අපි ළමයා හලකන්නේ R දුරකින් PD m ස්කන්ධයක් වශයෙන් හරි ධන තැටියේ අවශ්‍යති ගෝණුනේ අපිට එකතු වෙන්න ඕන දෙකෙන් එකයි capital MR වර්ගය කියලා මම ගන්න හරි එතකොට මේ ළමයා ඍණ හරි මේක ඇවිල්ලා අපිට ගන්න පුළුවන් ඍණ x කෙලවරේ ඉන්න සිට හරි සිටිය නැත්නම් ඍණ x කෙලවරේ ඉද්දිත් ඒ කියන්නේ අපි මේ විදිහට සලකන තැටියේ අපි මේක අක්ෂිය ඔස්සේ ගත්තට පස්සේ මේකෙදි එන්න මේ ඍණ x කියන කෙලවරේ සිටිද්දිත් ඒ වගේම තමයි අපිට මේක ධන x කියන කෙලවරේ ඉද්දිත් අපිට මේක මේ විදිහටම ලියන්න පුළුවන් හරි ඍණ x හා ධන x වල සිටිද්දි නමුත් තේරුම් ගන්න දැන් මේ විදිහට ළමයා ගමන් කරනකොට ඍණ x සිට ධන x දක්වා හරි මේ කෙලවරේ සිට මේ කෙලවර දක්වා ගමන් කරද්දි යම් අවස්ථාවකදී මෙයා හරි ඔයාලට පේනවා කේන්ද්‍රයේ දෙසට ලං වෙන්න ඒ කියන්නේ අපි සලකන අක්ෂය හරි භ්‍රමණ අක්ෂයට ලං වෙන්න අවස්ථිති ගෝරණය මොකක් වෙනවද අඩු වෙම සිදු වෙනවා මොකද ඔයාලට පේනවා අපිට ආරම්භක සමීකරණේ R ක්‍රමයෙන් ළමයාගේ ස්කන්ධයේත් අවස්ථිති ගෝරණය sorry ස්කන්ධයේත් array හරි ගුණිතය තමයි array array ගුණිතය ස්කන්ධයෙන් ගුණ කරාම තමයි අවස්ථිති ගෝරණය ලැබෙන්නේ ක්‍රමයෙන් R අඩු වෙනවා R අඩු වෙනකොට ඔයාලට පේනවා I note කියන එක ක්‍රමයෙන් අඩු වෙනවා හරි තැටියේ අවස්ථිති ගෝරණය නියතව පැවතුණා ළමයාගේ අවස්ථිති ගෝරණය කේන්ද්‍රය දක්වා ඍණ x සිට කේන්ද්‍රය මම ඕ කියලා ගත්තොත් ඕ දක්වා යමේදී අඩු වී නැවත ඕ සිට x දක්වා යමේදී ආයත ආරම්භක මෙන්න මේ අගය දක්වා වැඩි වීම සිදු වෙනවා. එවිට අපිට තර්ක කරන්න පුළුවන්. එහෙනම් මොකක් වෙනවද? හරි කෝණික ගම්මිතාව සංසිතක විය යුතුයි. කෝණික ගම්මිතාව සංසිතක විය යුතුයි. කේන්ද්‍රය දක්වා යමේදී ඍණ x සිට මම මෙතන ගන්නම් ඍණ x සිට ඕ දක්වා ඍණ x සිට ඕ දක්වා යමේදී ක්‍රමයෙන් i අඩු වෙනකොට ඊට සාපේක්ෂව ඔමේගා වැඩි විය යුතුයි. හරි ඔමේගා වැඩි විය යුතුයි. ඉන් අනතුරුව අපි ඕ සිට හරි අපිට ගන්න පුළුවන් ඕ සිට ධන x දක්වා යාමේදී ඕ සිට ධන x දක්වා යාමේදී නැවත අවස්ථිති ගුණණය වැඩි වෙනවා හරි අවස්ථිති ගුණණය වැඩි වෙනකොට හරි ඔමේගා ආයෙත් අර ආරම්භක අගය දක්වා අඩු වෙලා නැවත අර අපි සලකන ලබන කෝණික ගම්මිතාව නියතව පවත්වා ගන්න හරි එතකොට අපිට ප්‍රස්ථාරයේ තව දෙයක් ඒරුම් ගන්න මෙතනදී ඔයාලට පේනවා අවස්ථිති ගුණණය නැත්නම් කෝණික ප්‍රවේගය අවස්ථිති ගුණණය සමග වෙනස් වෙන්නේ මෙතන ඔයාලට පේනවා අර R වර්ගයට තමයි සමානුපාතික වෙන්නේ මෙතනදී ළමයාගේ ස්කන්ධය නියතයි හරි දුර තමයි වෙනස් වෙන්නේ එහෙනම් R වර්ගයටයි සමානුපාතික වෙන නිසා කෝණික ප්‍රවේගය සමග අවස්ථිති ගුණණය වෙනස් වීම රේඛීය වෙන්නේ නැහැ මේක අනිවාර්ය වක්‍ර හැඩතියක් වෙනවා එතකොට ඔයාලට කියන්න පුළුවන් එහෙනම් කේන්ද්‍රයේ සිට sorry අපි සරගෙන ඍණ x අක්ෂයේ සිට කේන්ද්‍රය දක්වා යමේදී ක්‍රමයෙන් කෝණික ගම්මිතාව වැඩි වෙන්න ඕන මොකද හේතුව හරි ළමයාගේ ළමයා නිසා පද්ධති අවස්ථිති ගුණණය අඩු වෙනවා එහෙනම් මෙතනදී වැඩිවීමක් නිරූපණය කළ තියෙන ප්‍රස්ථාර දෙකක විතරයි හරි පළවෙනි සහ දෙවෙනි ප්‍රස්ථාර දෙකේ ඒ නිසා අපිට කෙලින් මයින් කරන්න පුළුවනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ප්‍රස්ථාර මොකද හේතුව කෝණික ගම්මිතාව සංසිතික විය යුතු නම් අවස්ථිති ගුණණය අඩු වෙන විට ඔමේගා නෝට් හරි ඔමේගා නෝට් වඩා හරි ඒ කියන්නේ අපි ආරම්භක කෝණික ප්‍රවේගයට වඩා කෝණික ප්‍රවේගය වැඩි විය යුතුයි කෝණික ගම්මිතාව සංසිතික පවත්වා ගන්න අනතුරු අපිට බලන්න තියෙන එක සහ දෙක ප්‍රස්ථාර දෙකේ කෝණික ප්‍රවේගය හරි මම කතා කරා වගේ දුරත් එක්ක වෙනස් වෙන්නේ රේඛියවද රේඛිය නොවන දෙසද කියලා දන්නවා මෙතනදී කෝණික ප්‍රවේගය අතර මෙතනදී සමානුපාතික වෙන්නේ R වලට R වල වර්ගයට ඒ නිසා අපි දන්නවා මෙතනදී රේඛීය සම්බන්ධයක් නැහැ ඒ නිසා අපිට පළවෙනි ප්‍රස්ථාරයේ තනින් කරන්න පුළුවන් හරි දැන් අපිට මෙතනදී පිළිතුර වශයෙන් ලැබෙනවා දෙවෙනි ප්‍රස්ථාරයේ හරි එතකොට අපිට 35 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙක විදිහට ගන්න පුළුවන් පහසුවෙන් ඔයාලට මෙන්න මේකෙදී අත්‍තරම ඔයාලට අර ආරම්භයේ මම ඔයාලට තර්ක කරන්න අපි කෝණික අවස්ථිති ගුණන සම්බන්ධතා ලිව්වත් ඔයාලට එහෙම අවශ්‍ය නැහැ ඔයාලට රූපේ දිහා බලලම තර්ක කළා නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්